මේලෝක හැමෝටම ඩොක්ටර්ස්ලා වෙන්න බෑ මේලෝක හැමෝටම හොඳ ගුරුවරයෙක් වෙන්න බෑ ඇයි තමන් ජීවිතේ කැපකිරීම කරලා තියෙනවා තමන්ගේ ජීවිතේ කැපකිරීම කරලා තියෙනවා නම් අනිත් කෙනෙක් වෙනුවෙන් කැපකිරීම කරන්න පුළුවන් ඒ වගේම තමන්ගේ අරමුණු වලට යන්න පුළුවන් ජීවිතේ ස්ටෙප් එකක් ඉස්සරහට තියන්න පුළුවන් වෙන කෙනෙක් අවුරුදු 60ක් විතර මහන්සි වෙලා කරන දේ ඔයාලට අවුරුදු 40න් කරන්න පුළුවන් අන්න එතකොට තමයි මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ ඊර්ෂ්‍යා කරට වැඩන්නේ උත්සාහවන්තය ජය ගන්නවා ඒකින්ද තමන් තමන්ගේ ජීවිතේ අරමුණු වලට ඔයාලගේ ළඟම අරමුණ තියෙන්න ඕනේ මොන බාධකාවක් කොරෝනා පිට කොරෝනාවක් අනික මේ හොඳට මතක තියාගන්න කොරෝනා කියන්නේ අපිට ආශිර්වාදයක් මේ ලෝකේ ඕනම දෙයක් Tamanට ආශිර්වාදයක් කරගන්න එතකොට ජීවිතේ ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් හිත ශක්තිමත් කරගන්න එතකොට යන්න පුළුවන් ඉස්සරහට උදාහරණයක් විදියට මම මේ පන්තියට ළමයි 10 දෙනෙක් ඇති කියලා හිතලා තමයි පන්තිය පටන් ගත්තේ. හැබැයි මගේ අරමුණ ඊට වඩා විශාලයි. මම සාමාන්‍ය ඉලක්කයට ගියපුවම ඔයාලට කියන්නම් මම මගේ ඉලක්කයට ආවා කියලා. ඒක නිසා තමන්ගේ ජීවිතේ තමන් අරමුණු වලට යන්නම් තමන් ජීවිතේ කැපකිරීමක් කරන්න. කැපකිරීමක් කරේ නැත්නම් ඔයාල හැමදාම ළිඳේ ඉන්න ගෙම්බා වගේ වෙනවා. අම්මගෙන් තාත්තගෙන් කණ්ඩ අඳින්න ගන්න. අම්මංගේ තාත්තා දේවල් වලට ඇබ්බැහි වෙනවා ඒවා විතරයි කරන්නේ ඒකින්ද වෙනස් විදිහකට හිතන්න අම්මට තාත්තට යම් දෙයක් තියෙනවා නම් ඒ අම්මා තාත්තා එයාලගේ මහන්සියේ කාලේ ශ්‍රමය කැප කරලා හදාගත්ත දේවල් තියෙනවා හැබැයි ඔයාලා ඔයාලගේ ජීවිතේ කැපකිරීමක් කරොත් ඔයාලට ඔයාලගේ ජීවිතේ සතුටු වෙන්න පුළුවන් අම්මා තාත්තා මට උදව් කරා ඒ නිසා මං අද යම් තැනක ඉන්නවා කියලා අපිට කවුරුවත් කිසිම දෙයක් දුන්නට අගයක් නැහැ. හැබැයි අපි මහන්සියෙන් හම්බ කරගත්තෝ. ඒක අපිට අගේ උදාහරණයක් විදියට ඔයාලා ඔය අම්මලා තාත්තලා දෙන කීයක් හරි එකතු කරලා මොකක් හරි පොඩි දෙයක් ගන්නකො Tamanට watch එකක් ගන්නකො. හැබැයි අනිත් හැම දෙයකටම වඩා ඒ Taman සල්ලි ඉතුරු කරලා ගත්ත watch එක වටිනවා. අනිකේ Taman ඉතුරු කරගත්ත සල්ලි වලින් ගෙවන්න එක දෙන්නත් වෙන කාටවත් කැමති නැහැ මම මේ කියන්නේ ආත්මార్థකාමීත්වය නෙමෙයි අපේ ජීවිතේ අපි හදා ගන්න ඕනේ අර තෙල් බින්දුවක් වැටිලා ඒක පොඩි දෙද්දකින් ගත්තට පස්සේ ඒක හිතුවනේ අම්මෝ මෙයා නම් හරි ලෝභයි කියලා නෑ එතන තිබ්බේ අර පිරිමැස්ම ඉතින් හීනයක් තියා ගන්න දැන් කොල්ලෙක්ට නම් හීනයක් තියෙනවා අපි මේ වගේ බයික් එකක් ගන්න ඕන මේ වගේ කාය එකක් ගන්න ඕන හිතන එක හිතනද හිනි පෙත්තට ගැල්ලමටත් හින තියෙනවා ඒ හින වලට යන්න හිනි පෙත්තට හිතන විදිනකොට විදින්න කියනවා අහසට හැබැයි වලාකුලක හරි වැදිලා නවතී ඉඳ විදින්න අහසට නිදි මත අලසකම ඔව සේරම පැත්තකට දාන්න. ඉන්න පුළුවන් හැම වෙලාවෙම හොඳ ඇක්ටිව් එකේ ඉන්න. Yes I can. ඔව් මට පුළුවන්. ඒ ඇක්ටිව් එකේ හිටියොත් තමන්ගේ ජීවිතේ ජය ගන්න පුළුවන්. ඒ ජය ගන්න එක කාටවත් නතර කරන්න බෑ. හොඳට මතක තියාගන්න ඔයාලගේ අම්මට තාත්තට පුළුවන් ඔයාලා පන්තියට සම්බන්ධ කරන්න. මට පුළුවන් ඔයාලට හරියට උගන්වන්න. හැබැයි ඔයාලගේ ගතේ තමයි සියලු රාජකාරිය තියෙන්නේ. ඒක නිසා අංක 1 තමයි. උදාහරණයක් විදියට මං ගණන් 500ක් 1000ක් හැදුවත් වැඩක් නැහැ. ඔයාලා 1 ගණනක් හදනව තරම්. ඒ 1 ගණන විභාගයට આવොත් ඔයාලා විභාගේ පාස් වෙනවා. හැබැයි ඔයාලා ගණන් හදන්නේ නැතුව හිටියොත් ඔයාලා විභාගේ පාස් වෙන්නේ නැහැ. දැන් මම කිව්වොත් කොහොම හරි මං A1ක් දම්මනවා. ඒක මම කරනවා හැබැයි ඔයාලට පුළුවන් ආ පුළුවන් නම් ඒකත් දාන්න බලන්න කියලා පේපර් එක ලියන්න තෝ ඉන්නවා එතකොට කොහමද ඒ දාන්නේ
පේපර් එක ලියන්න නැතුව හිටියා මේ දාන්න බෑනේ. එහෙනම් තමන්ගේ අතේ තමයි 100ට 100ක් වැඩ කෑල්ල තියෙන්නේ. එහෙනම් තමන් තමයි වෙනස් කරගන්න ඕනේ ජීවිතේ. ඊළඟ y සමානයි 2x - 3 ඉහත වගේ හිස්තැන් පුරවන්න x සමානයි බිංදුව විට y සමානයි 2 ගුණ කිරීම බිංදුව ඍණ 3 y සමානයි ඍණ 3යි x බිංදුව වෙනකොට y වලාගය ඍණ 3යි x සමානයි 2 වන විට x සමානයි 2 විට देख कुन किरीम देख आडू किरीम तुन देवर देख हतराई हतरे तुनक आडू नाम एकर वाई समान एकर इहत वगु इस्तें पुरवान सुदुसु परिमाणया यदागेन इहत सिते प्रस्तारय अंदी हरि मंग अंदिनो बला गन्न रिफाक माइक के ऑफ कर गन्न पुते x अक्षे नम करा y अक्षे नम करा मम x वाला බලනවා ඍණ 1ක් තියෙන්නේ ධන 4ක් තියෙන්නේ ඍණ 1 ඍණ 2 බිඳුව 1 2 3 4 y වල ඍණ 5ට යනකම් තියෙනවා ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ධන 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 මතක තියාගන්න අක්ෂ දෙක නම් කරලා නිවැරදිව අක්ෂ ක්‍රමාංකණය කරනවට ලකුණු හම්බෙනවා අක්ෂ දෙක නම් කරලා නිවැරදිව අක්ෂ ක්‍රමාංකණයට ලකුණු හම්බෙනවා විභාගෙදී ඊට සිටේ ප්‍රස්තාරය අනුක්‍රමණය හන්තක් කණ්ඩේ දියන රයිට් අපි ප්‍රස්තාරය අඳිනවා ඍණ 1 කේ ඍණ 5 ඍණ 1 කේ ඍණ 5 බිඳුවේ ඍණ 3 एके ऋण एक देखे एक तुने तुन हतरे पहा मैंने मेहमे नो प्रस्तार वाई समान आई देखा एक ऋण तुन प्रस्तार मेहमे नो දැන් අපි ප්‍රශ්න ටිකක් අහනවා. ඊයද සිටේ ප්‍රස්තාරයේ අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය. අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය. හොඳට මතක තියාගන්න පුතේ y සමානයි 2x - 3 සරල රේඛාවක සාධාරණ සමීකරණය තමයි y සමානයි mx - c. මෙන්න මේ x වල ඉස්සර සංගුණකයට කියන අනුක්‍රමණය ඊළඟ ඉලක්කමට කියනවා අපි අන්තක්ඛණ්ඩය කියලා. එහෙනම් මේකේ අනුක්‍රමණය වෙන්නේ 2යි. අන්තක්ඛණ්ඩය වෙන්නේ ඍණ 3යි. අනුක්‍රමණය 2යි අන්තක්ඛණ්ඩය ඍණ 3යි. අපිට කියන ඉහත ඛණ්ඩාංග තලයේම y සමානයි x රේඛාව. y සමානයි x රේඛාව කියන්නේ x ඛණ්ඩාංගයයි y ඛණ්ඩාංගයයි දෙකම සමානයි. ඕන් ලකුණු කරගන්නවා මම. බිංදුවේ බිංදුව 1 1 2 2 3 3 4 4 1 1 2 2 3 3 4 4 ඊට පස්සේ ඍණයේ ඍණ 1 ඍණ 2 ඍණ 2 वशे लखनु करशाल මෙන්න මේ පැත්තට තමයි y වලාගයේ විශාල හෝ සමාන වෙන්නේ මේ පැත්තට කුඩා හෝ සමාන වෙන්නේ මේ පැත්තට
ना वायु विशाल समानाई एक्स प्रदेश अंदुरुकर दक्वा एम प्रदेश तुला पिहिटी लक्ष्य का कांडा कल्याण वायु विशाल समानाई एक्स දැන් මේ පැත්තේ තියෙන කණ්ඩාංකයක් මම ගන්නවා බිංදු ඒ තුන බිංදු ඒ තුන මේ ඕන කණ්ඩාංකයක් ලියන්න පුළුවන් මෙහෙ हरी ඊළඟ හත්වෙනි ගාන එහා බී යනු එහා බී යනු එකිනෙකට සෙන්ටිමීටර් 6ක් දුරින් පිහිටි අචර ලක්ෂ දෙකකි AB කියන්නේ එකිනෙකට සෙන්ටිමීටර් 6ක් දුරින් පිහිටි අචර ලක්ෂ දෙකක් एहा बी लक्ष्य देखते समदूरी पीड़ी लक्ष्य अंगे पाते उते खावकाट्टा गन्नवा ने रेखा अभिम बाग करते वड़ा वैटी दिखा ये लक्ष्य खावकाट्टे यकड़ दूर दिया ला उड़ीन चापे आई यटीन चापे आई कब बी लक्ष्य खावकाट्टे यकड़ दूर दिया ला उड़ीन चापे आई यटीन चापे आई कब ये चाप के पैन लक्ष्य देखते या करन अन्ना भी एक रे केनवा लंब समच्चे देखे के ඊළඟ x y අනු x y කියන්නේ සෙන්ටිමීටර් 5ක් දිග රේඛා ඛණ්ඩයක් ලු p අනු රේඛාවෙන් පිටත පිහිටි ලක්ෂ්‍යය මොකද බලා ගන්න මම p කියලා ගන්නවා මෙතන p p අනු රේඛාවෙන් පිටත පිහිටි ලක්ෂ්‍යය p ලක්ෂ්‍යයේ සිට රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්න ආ ලම්බකයක් නිර්මාණය කරන හැටි බලන්න කවකට ආරම්භ මෙතන කවකට යවල දොර තියලා මේ රේඛාව කැපෙන ප්‍රමාණයට පැන්සල් තුඩ ඩිප් කර ගන්නවා මෙතන කවකට යකට තුල තියලා මෙහෙම චාපයයි කපන මෙතනින් චාපයයි කපන ඊට පස්සේ මේ කැපෙන තැනට කවකට යකට තුල ගෙනලා මෙහෙන් චාපයක් කපන මේ කැපෙන තැනට යකට තුල ගෙනලා මෙහෙම චාපයක් කපන මෙතන ඉඳන් මෙතෙන්ට යා කර ගන්නවා මෙන්න බාහිර ලක්ෂයක සිට රේඛාවකට ලම්බකයක් නිර්මාණය කරන විදිහ PQ රේඛාවක් ඇඳ P Q කියලා රේඛාවක් ඇඳලා PQR අංශක 30ක් වෙන පරිදි PQR කෝණය නිර්මාණය කරන්න. මෙතන කවකට යකඩ තුන තිබ්බා. අපිට කියන්න PQR Q වල යකඩ තුන තිබ්බා. චාපයක් කැපුවා මෙහෙම. යකඩ තුන තිබ්බා මෙතන මෙහෙම චාපයක් කැපුවා. යකඩ තුන මෙතන තියලා චාපයක් කැපුවා. අපිට එනවා අංශක 60ක් මේ. මේ ඉන්නේ අංශක 60ක්. මෙතන කවකට යකඩ තුන තියලා චාපයක් කැපුවා මෙතන යකඩ තුන තිබ්බ මෙහෙන් චාපේ මෙතන යකඩ තුන තියලා මෙහෙම චාපේ කපනවා ඒ චාප කැපෙන ලක්ෂ දෙක යා කරනවා මේන් අංශක 30 අංශක 60 දෙකට බෙදුවාම ඒ කියන්නේ අංශක 60 කෝණ සමච්ඡේදනය කරපුවාම අංශක 30 එනවා PQR කියලා ගන්නවා අපි මේ රේඛාවේ කොහරි R කියලා ලකුණු කරගන්න
ඉස්සරහට නිර්මාණය කියලා වෙනම පාඩමක් පටන් ගන්නවා ඒකෙදි මුල ඉඳන් නැවත උගන්වනවා අටවෙනි ප්‍රශ්නේ ශිෂ්‍ය කණ්ඩායමක් පරිගණක පරිහරණය කිරීම සඳහා එක් එක් ශිෂ්‍යයා කළ ගත කළ කාලය ඇතුළත තොරතුරු වගුව පහත දැක්වේ පරිගණකයේ පරිහරණය කළ කාලය ශිෂ්‍යයන් ගණන මිනිත්තු 0.10 අතර 3 දෙනයි 10යි 20යි අතර 6 දෙනයි 20යි 30යි අතර 10 දෙනයි 30යි 40යි අතර 12 දෙනයි 40යි 50යි අතර 7 දෙනයි 50යි 60යි අතර දෙන්නයි මාත පන්තිය සොයන්න 30 40 මාත පන්තිය 30 40 ඉහත තොරතුරු අනුව පහත වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න බලා ගන්න 0.10 10 20 20 30 30 40 40 50 මම මේක මධ්‍ය අගය ගන්නවා 0.10 අතර 5යි එනම් 15 25 35 45 55 විභාගයටත් මෙන්න මේ විදිහටමයි රචනා ගන්න අපිට එන්නේ මේ ක්‍රමයටමයි යන්නේ ශිෂ්‍යයන් ගණන අපිට දීලා තියෙන සංඛ්‍යාවය 3යි 6යි 10යි 12යි 7යි 2යි fx මේ දෙකේ ගුණිතය 5 3 15යි 15 6 90යි 25 10යි 250යි 35 12 35 10 350යි 350ට 70ක් එකතු වුනහම 420යි 45 7 4 5 35න් 5 දැම්මා 3ක් ඉතිරි 7 4 28යි 3යි 31යි පස්සර 210යි පන් පස්සර 210 110යි එකතු කරන පල්ලෙහාට 5 10 බිංදුව දැම්ම 1ක් ඉතිරි 2 3 4 5 5යි 5යි 10යි 19 1යි 20න් බිංදුව දැම්මා 2ක් ඉතිරි 4යි 3යි 7යි 7යි 3යි 10යි 2යි 12යි 1200යි සිග්මා f අපිට දීලා තියෙනවා 40යි සිග්මා fx 1200යි ඊට වගුව භාවිතයෙන් ශිෂ්‍යයා ශිෂ්‍යෙක් පරිගණකය පරිහරණය කළ කාලයේ මධ්‍යන්නේ මධ්‍යන්නේ සමානයි පුතේ සිග්මා fx බෙදීම සිග්මා f 1200 බෙදීම 40 බිංදුවට බිංදුව සුළු වුණා 4 වරක් 1යි 4 වරක් 30යි එහෙනම් මධ්‍යන්නේ සමානයි මිනිත්තු 30යි මිනිත්තු 30යි වෙන් රූපයේ තොරතුරු අනුව හිස්තැනට සුදුසු සංකේත වරහන් තුලින් තෝරා ලියන්න මම අඳිනවා වෙන් රූපය බලාගන්න අතුරතරවම 1 3 5 තියෙනවා ඒක b පිටතරවම A 2 4 6 8 කියලා තියෙනවා එළියේ තියෙනවා 7 9 සර්වත්‍ර කුලකේ පළවෙනි ප්‍රශ්නේ හිස්තැනට සුදුසු සංකේතය වරහන් තුලින් තෝරා ලියන්න හිස්තැනට B උපකුලකයක් Aගේ B කියන එක උපකුලකයක් Aගේ උපකුලකයක් යන සංකේතය මේ දෙවෙනි එක a ඡේදන b අවයව ලියා දක්වන්න a ඡේදන b සමානයි සංගල වරහන් ඇතුලේ 1 3 5 a මේල b අවයව ලියන්න a මේල b සමානයි
එක දෙක තුන හතර පහ හය අට එක දෙක තුන හතර පහ හය අට හතරවෙනි ප්‍රශ්නේ A මේල B dash A මේල B කියන්නේ මේක dash කියන්නේ ඒක හැර සර්වත්‍ර කුලකී ක්‍රියාවයව තියෙන ප්‍රදේශය නම් A මේල B dash हरिद හරි පුතේ අපි මේ පේපර් එකත් ඉවර කරා දැන් ඔයාලට තේරෙනවා මේ පන්තිය වැඩ කරන්නේ කොහොමද කියලා ලංකාවේ වැඩිපුරම වැඩ කරන ඔන්ලයින් ගණිත පන්තිය වැඩක් වෙන ඔන්ලයින් ගණිත පන්තිය ඒක දැන් ඔයාලට ප්‍රත්‍යක්ෂයි අද්දුඩුයි ප්‍රත්‍යක්ෂයි අපි සාමාන්‍යයෙන් කතා කරනකොට ගණිත භාෂාවෙන් කතා කරන්න ඉගෙන ගන්න ඔමන් මේ නිසදෙසක් කියන්නම්කො නිසදෙසක් කියන්නම් ගණිතයේ හරිද එතකොට හරි වෙනස් ඕන් ඈ මං ඉස්සෙල්ලාම් පන්ති පතරංග ගන්නකොට ගහපු දෙමේ හොඳම කෝණයෙන් බලා ඡේදනය නොවන පතයක් දිගේ පැමිණෙන්න අවසරයි ඔබට හොඳම ගණිත කුලකයට හොඳම කෝණයෙන් බලා ඡේදනය නොවන පතයක් දිගේ පැමිණෙන්න අවසරයි ඔබට හොඳම ගණිත කුලකයට මං වෙනස් නේ ගණිතයේ සින්දුවක් තියෙනවා මං චූටි කෑල්ලක් කියන්න අහන්න සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් නතර ඔබ එක මුල්ලක සිටියා ඇතව මුල්ලක සිටියා net සතරක පහස ලබා මම ඒ මුල්ලේ සිටියා एक एक कैलक तीन समच्छेद किसीदा दिन्नट बैपेम बेदला दिन्नाटम माथिताई त्रिकोणये पाद समय हाँ गणितेन तीन सिंधु अरे अभी समहार वाला आड़ किया ना मैं गणिते आ ये लामिया के जीविते हैरुम लक्ष्य ඉස්සරහට ඔයාලට මම හැරුම් ලක්ෂ්‍ය උගන්වනවා ප්‍රස්ථාරයක් තියෙද්දි එකපාර යූ ටර්න් එකක් ගන්නවා ආන් හැරුම් ලක්ෂ්‍ය ආන් ඒ වගේ අපේ දැන් අර අපේ මුල්ම පන්ති කා ඉද්දි ළමේ අපේ පන්තියේ ළමේ නිසංසලා කියලා නිසංසලා මේ පිරිමි ළමේට බැනලා තිබ්බා ටැප් එක ගාවට ගිහලා වතුර ගහලා ඊට පස්සේ ගණිතයෙන් බැනලා තිබ්බා කියලා තිබ්බා පුතේ මේ गहन कोल्लट लंब समच्छेदने कला नाभिय कुडु वेन्न की लंब समच्छेदने कला नाभिय कुडु वेन्न गहन वगियो कोल्ला पनला दुवला मुकद्द में क्यों गेल बाल अन्ने वगे गणितया तेक्क इंड गणितया की अन्ने विषय भाषा ने गणितया नेतो कोहेटवत यान्न बे विद्या वगरत गणितया होन गणितया नेतो इसराट यान्न बे निंदा विनस्विधियट हितांड विनस्विधियकट हितुवत
මේ ලෝකේ සියල්ලක් ජය ගන්න පුළුවන්. දැන් හවසත් පන්ති තියෙනවා. ඔයාලගේ යාළුවෝ ඉන්නෝ නම් පණිවිඩය දෙන්න. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් අපේ මේ සර් ළමයි කොච්චර හිටියත් මදි. එහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා. එහෙම හිතුවොත් තමයි ජීවිතේ වර්ධිනවා. දවසක ඔයාලත් මේ තැනට එනවා. හැබැයි මං උගන්නපු නිසා හොඳට මතක තියාගන්න වෙනත් අයට වඩා වෙනස් විදිහකට මම උගන්වන්නේ. ඔයාලට මතක හිටින්න උගන්වන්නේ. ඒක නිසා ඔයාලා ඔයාලගේ ජීවිතේ වෙනස් කරගන්න. ඒ අතර අනෙක් කට්ටියගේ ජීවිතත් වෙනස් කරන්න උදව් වෙන්න ඕන. උදාහරණයක් මං ඔයාලගේ ජීවිත වෙනස් කරනවා. ඔයාලගේ ටර්නින් පොයින්ට් එක, හැරුම් ලක්ෂ්‍යය මම මේ හදන්නේ වෙනස් වෙන්න ඕන. ඔයාලා මං නිදි මරන්න හුරු කරනවා. පාඩම් කරන්න හුරු කරනවා. මේක ජීවිතේ හැමදාටම තියෙනවා එතකොට. ඔයාලා රස්සාවකට ගියත් ඒ රස්සාව හරියට කරනවා. ඒ රස්සාව කරන අතරතුර අපි වෙනත් ආදායම් මාර්ගයක් හොයලා ඒ රස්සාවත් කරනවා. ඒතර ආදායම් මාර්ග දෙකයි. ආම් වෙනස් වෙනවා. කෙන්දා මේ සුභ ආරංචිය පතුරවන්න. හොඳම කතාව කට කතා. කෙන්දා මටත් මගේ ජීවිතවල ජීවිතේ ඉලක්කවලට යන්න ඕනේ. ඔයාලත් ඔයාලගේ ජීවිතවල ඉලක්කවලට යන්න. අපි දෙගොල්ලම එකතු වුණොත් මේ ලෝකේ යමක් කරන්න පුළුවන්. වෙනස් විදියට හිතන්න. අද හවස් වෙනකොට චක්කරේ 12 වරක් වෙනකම් පාඩම් කරගන්න. සමහරට මම ගන්න පුළුවන්. හරි එහෙනම් අදට ඇති ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන්.